අද අපි කියන්න යන්නේ අවුරුදු 140ක් පෙර ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ වැඩිම පන්දු ගණනකට මුහුණ දීලා ගත්ත ද්විත්ව ශතක ගැන. අංක 5 නවජෝත් සින් සීදු. ඉන්දියා කණ්ඩායම නියෝජනය කරපු නවජෝත් සින් සීදු තමයි ටෙස්ට් ඉතිහාසයේ ලබාගත් මන්දගාමී ද්විත්ව ශතක වලින් පස්වෙනි තැනට ඉන්නේ. 1997 ක්වීන්ස් පාර්ක් ඕවල් පිටියේදී බටහිර ඉන්දියා කොදෙවක තරඟයකදී තමයි සීදු මේ වාර්තාව තියලා තියෙන්නේ. සීදුවේ තරඟයේදී විනාඩි 673ක් කඩුල්ලේ ඉඳලා පන්දු 488කට මුහුණ දීලා තමයි මේ වාර්තාව පිටවල තියෙන්නේ. එදා සීදු ගත්ත ලකුණු 200කට 4 පහර 19ක් වගේම 6 පහරක ලබා ගන්න සිදු සමත් වෙලා තියෙනවා. අංක 4 ග්‍රෑන්ඩ් ෆ්ලවර්. සිම්බාබ්වේ දේශයෙන් බැහැුණු දක්ෂ පිතිකරුවෙක් කරන ග්‍රෑන්ඩ් ෆ්ලවර් තමයි මේ වාර්තාවේ අංක 4ට ඉන්නේ. ෆ්ලවර් ලබාගෙන තියෙන්නේ සිදු වගේම ලකුණු 201ක්. ෆ්ලවර් මේ දක්ෂකම කරලා තියෙන්නේ 1995 දී පකිස්තානයට එරෙහිව හරාරේවල තිබුණු තරඟයකදී. එදා ෆ්ලවර් නොදැවී ගත්ත ලකුණු 201ට විනාඩි 654ක් ගත වෙලා තියෙනවා වගේම පන්දු 520කුත් වැය වෙලා තියෙනවා. ෆ්ලවර් මේ ඉනිමේදී 4 පහර 11ක් සහ 6 පහරකුත් එල්ල කරලා තියෙනවා. අංක 3 ගැරි කර්ස්ටන්. දකුණු අප්‍රිකාවේ දක්ෂ ආරම්භක පිතිකරුවෙක් වුණ ගැරි කර්ස්ටන් තමයි වාර්තාවේ අංක 3ට ඉන්නේ. කර්ස්ටන් මේ ඉනිම ක්‍රීඩා කරලා තියෙන ඩර්බන් වලදී 1999 දී එංගලන්තයට එරෙහිව කියලා තමයි වාර්තාව වෙන්නේ. කර්ස්ටන් එදා ලකුණු 200 සම්පූර්ණ කරන්න පන්දු 522ක් වැය කරලා තියෙනවා වගේම විනාඩි 742ක් PTA ඉඳලා තියෙනවා. කර්ස්ටන් ද්විත්ව ශතකයේ විතරක් අරගෙන නැවතිලා නැහැ. ඔහු 4 පහර 26ක් එක්ක ලකුණු 275ක් ලබාගෙන තමයි දැවී ගිහින් තියෙන්නේ. අංක 2 ඩේවිඩ් හවුටන්. මේ වාර්තාවේ දෙවන තැන ඉන්න ඩේවිඩ් හවුටන් ලංකාවට එරෙහිව තමයි මේ දස්කම කරලා තියෙන්නේ. හවුටන් 1994 බුලවායෝවලදී තමයි මේ දක්ෂකම කරලා තියෙන්නේ. එදා හවුටන්ගේ ලකුණු 200 වාර්තාව වුණේ පන්දු 524කදී විනාඩි 433ක් වැය කරලා. හවුටන් එදා ලංකාවට එරෙහිව ලකුණු 266ක් ගත්තේ 4 පහර 30ක් වගේම 6 පහර 3කුත් එක්ක. එදා චමින්දවාස් තමයි හවුටන් දවා ගන්න සමත් වුනේ. මේ වාර්තාවේ අංක 1ට ඉන්නේ කවුරු කියලාද ඔයා හිතන්නේ? බ්‍රෙන්ඩන් කුරුප්පු තමයි මේ වාර්තාවේ අංක 1ට ඉන්නේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තමන්ට ටෙස්ට් වරම් ලැබුණු පළවෙනි තරඟෙදිම තමයි කුරුප්පු මේ දක්ෂකම කළේ. එදා ප්‍රතිවාදී වුණේ ලෝකපූජිත රිචඩ් හැඩ්ලි පවා ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම. කුරුප්පු මේ තරඟයේදී ලකුණු 201ක් නොදෙවි ලබා ගන්න සමත් වුණා. කුරුප්පුගේ ඉනිමට පන්දු 548ක් වගේම විනාඩි 777කුත් වැය වුණා කියලා තමයි ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය කියලා හඳුන්වන විස්ඩන් සංගරාවේ සඳහන් වෙන්නේ. කුරුප්පු එදා ලකුණු 200 ගන්න 4 පහර 24කුත් එල්ල කරලා තියෙනවා. මේ වාර්තාවේ පළවෙනි 10 අතර ලංකාවේ තවත් පිතිකරුවෙක් ඉන්නවා. ඒ තමයි මාවන් අතපත්. අපේ පැතුම තමයි දැන් අවුරුදු 30ක් පුරාවට ලංකාවේ නමට ලියවිලා තියෙන මේ වාර්තාව තව කාලයක් අපේ නමට තියෙන්න කියලා. ක්‍රිකට් ගැන මේ වගේ වීඩියෝ බලන්න අපේ YouTube channel එකට subscribe කරන්න. ආයෙත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.